शरण आमि नमस्कार वेवादम्भवन्त समदासद हम शरण आमि नमस्कार वेवा संगरुवन्त समदा महासंग शरणयामि नमस्कार वेवा तुनोरुवन्त समदाति शरण शरणयामि साधु 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 नमो बुद्धाय पिन तरुणि गौतम बुद्धजानन वहांसे मे लोके पहाल वे नकोट मे लोके कौरुत बुद्धजानन वहांसे सरण गेम हिटिये ने एनां सीलु देवियान सीलु मनुष्यान बुद्ध शरण गच्छामि कियला बुद्धजानन वहांसे सरण गेये ए बोसतानन वासे सम्मा संबुद्धत्वेट पत्तुनाट पस्से इतिन दरुवने मे बुद्ध शासने मनुष्यन तत्वडा गुडाग प्रतिफल लेबिवे देविवरु देन ओब कल्पना करन्न बुद्धजानन वासे पलवेने धर्मे ए कियान्ने दमसक पवदन सूत्रे देशना करन्त कोहाटद वैडुम कले එතකොට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහන්ට මිනිසයන් අතර පස් නමයි වැඩ හිටියේ. හැබැයි දෙවියන් බඹුන් ගණන කියන්න පුළුවන්ද? බෑ. එතකොට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙනකොට දෙව්‍ය ලෝකේ සෝතාපන්න වෙච්ච ගාන කියන්නට බෑ. සකදාගාමි වෙච්ච පිරිස කියන්න බෑ ගණන් කරන්න බැරි තරම් පිරිසක් සකදාගාමි වුණා. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ යම් කිසි දහම් කාරණාවක් දේශනා කරනකොට මිනිස් ලෝකේ මනුස්ස ලෝකේ පුංචි පිරිසක් අවබෝධ කරද්දී දිව්‍ය ලෝකේ අප්‍රමාණ පිරිසක් ඒ දහමම අවබෝධ කරගන්නවා. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්ය දරුවනි ඒ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් අවබෝධ වෙන විදිහට දහම් දේශනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සත දේව මනුස්සානම් කියලා කිව්වේ. වෙන දරුවනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ දහම් දේශනා කරනවා වගේම දිව්‍ය ලෝකේ ධර්ම දේශනා කරනවා. හැබැයි බොහෝ දේවිවරු ධර්මය අහන්න බලාගෙන ඉන්නවා. මනස ලෝකෙට එන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා දහම් කතා කරලා තමයි දහම් කරුණු ජීවිතයට ගලපගන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අදටත් දරුවනේ දිව්‍ය ලෝකේ කතා කරනවා. ඔබ අහලා ඇති නේද? මේ දිව්‍ය ලෝකේ තියෙනවා සුධර්මා කියලා දිව්‍ය සභාවක්. මේ දිව්‍ය සභාවට මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම රාජවරු පැමිණෙනවා. හැම පොයි දවසටම දෙවියන් එකතු වෙලා මොනවද කතා කරන්නේ? සැප ගැනද? නෑ. කාපු බීපු දේවල් ගැනද? නෑ. එහෙනම් අපි ආයේ කොහෙද යන්නේ කියලාද? නෑ. සතුටු වෙන්නේ කොහොමද කියලාද? නෑ. එහෙනම් ඒ ඉහළ ලෝකවල ඉන්න සනන් කුමාර බ්‍රහ්මරාජයා වගේ බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා අර පහළ ලෝකවල ඉන්න දෙවියන්ට භාග්‍යතුන් වහන්සේගේ ගම්බීර ධර්මය කියලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ දෙවිවරු ඒ ධහම අවබෝධ කරගන්නවා. ඒ නිසා දරුවනි, මනුස්ස ලෝකේ අපට රහතන් වහන්සේලා දකින්නට නැති වුණාට දිව්‍ය ලෝකේ රහතන් වහන්සේලා තාමත් වැඩි ඉන්නවා. දිව්‍ය ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙනවා. දිව්‍ය ලෝකේ තාමත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල මාර්ගඵල ලාභීන් පහළ වෙනවා. දෙවියන් අතර බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. අදටත්
මාර්ගඵලලාභින් බොහෝ ප්‍රමාණයක් දෙවියන් අතර ඉපදිලා ඒ ධර්ම මාර්ගයේ දියුණු කරන දැන් අපි දන්නවා දරුවනේ බිම්බිසාර රජතුමා ජනවසබ කියන දිව්‍ය පුත්‍රයා වෙලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් සකදාගාමී වෙන්නයි මහන්සි ගන්න එහෙනම් බලන්න දරුවනේ මේ ධර්ම මාර්ගයට ආපු කෙනා තව තවත් දියුණු වෙන්නයි ආසා තව තවත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන අවබෝධ කරන්නටයි ආසා ඒ නිසා දිව්‍ය ලෝකේ බොහෝ පිරිස් භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරනවා. එයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඉපදුනේ අය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් සැනසෙන්නේ අය. ඒ නිසා අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ ආදර ගෞරව දක්වනවා දෙවියන් බඹුන්. අදටත් දෙවියන් බඹුන් පුද සත්කාර දෙනවා ඒ භාග්‍යතුන් වහන්සේට ඒ ධර්මයට. දැන් දරුවනි බලන්න මේ ජීවිතයේ අපි පුරුදු කරන ධර්මය අපට අවබෝධ කරන්ට බැරි වුණොත් පාඩු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබ මේ ජීවිතයේ පුරුදු කරන ධර්මය ඔබට ඊළඟ ජීවිතයේ උපකාර කරනවා. කොහොමද? ඔබ දෙවියන් අතර ඉපදුනොත් එහෙම ඔබට මේ දිව්‍ය ලෝකයේ ওই ධර්මය දියුණු කරගන්න පුළුවන්. අන්න කොහොමද භාග්‍යතුන් වහන්සේ ලස්සනට සෝතානගත සූත්‍රය කියලා දෙනව නේද? ඔව්. ඔබ අහලා තියෙනවා. මේ සෝතානගත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා දරුවනේ මේ ලෝකේ ධර්මයේ පුරුදු කරන කෙනා මනුස්ස කය අතැල්ලා දෙවියන් අතර ඉපදෙනවා. එතකොට ඔන්නේ ලෝකවලට රහතන් වහන්සේලා වඩිනවා. ඒ වගේම මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වඩිනවා. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අර ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඇවිල්ලා බ්‍රහ්මරාජෝ ඇවිල්ලා ධර්මයේ කියනවා. අන්න එතකොට එයාට මතක් වෙනවා ආ මම මේ අහපු ධර්මයේනේ. මම මේක පුරුදු කළානේ. අන්න එයා ආසාවෙන් අර ධර්මයේ හැසෙල්ලා ධර්මයේ දියුණු කරගන්නවා. රැකවරණයක් නේද? ඊළඟට දරුවනේ දැන් ඔන්න සමහර කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදුනාම යාට තියෙන සැපවලට වසඟ වෙනවා. යාට අමතක වෙනවා මං කොහේ ඉඳලාද ආවේ? ඕව බලන්න අමතක වෙනවා. මං ඇයි ආවේ? ඕව බලන්න අමතක වෙනවා. ආය සැපත් එක්ක එකතු වෙලා යනවා. හැබැයි එයාට රැකවරණයක් තියෙනවා. එයි ඒක භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවකින් කියනවා ඔන්න කෙනෙක් අතර මම වෙලා ඉන්නවා කොහෙද මහා වනයක දැන් හිතන්න වනයක අපි අතරමං වුණා කියලා මොකද වෙන්නේ අපි බාහිරටපත් වෙනවා ඇයි වගවලසුන්ගෙන් අපට අනතුරක් වෙයිද අමනුෂ්‍යයන්ගෙන් අපට අනතුරක් වෙයිද සතුරු කරදරයක් වෙයිද සර්පයන්ගෙන් හිංසාවක් වෙයිද අනේ මට පිට වෙන්න කවුරුත් නැ නේද කියලා අපි කොච්චර බය වෙනවද හැබැයි එයා ඉස්සරහට ගියත් හම්බ වෙන්නේ කැලේ විතරයි වෙන දිශාවකට ගියත් හම්බ වෙන්නේ කැලේ විතරයි දැන් එයා බයෙන් ඒ මේ අත යනකොට අපි හිතමු එයාට හඬක් ඇහෙනවා මොකද ඒ හඬ බෙර හඬක් දැන් එයා දන්නවා බෙර හඬ කියන්නේ තනියම නිකුත් වෙන එකක් නෙමෙයි එහෙනම් කාගේ හරි උපකාරයෙන් සද්ද කිරීමකින් තට්ටු කිරීමකින් ඇති වෙන සද්දයක්. දැන් එයාට හරියට සතුටක් ඇති වෙනව නේද? කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔන්න බෙරහඬක් ඇහෙනවා. මම යන්න ඕනේ දිසාවට කියලා. එයා යන්නේ නැද්ද බෙරහඬ තියෙන දිසාවට? අන්න යනවා. එයාට බෙරහඬ ළඟ ළඟ ඇහෙනකොට සතුටුයි. අනේ මට රැකවරණයක් තියෙනවා. අන්න ඊට පස්සේ එයා බොහොම සතුටින් අර බෙරහඬ තියෙන දිහාවට යනවා වගේ තමයි කියනවා. ඔන්න දිව්‍ය ලෝකේ ගියාට පස්සේ එයාට ওই මාර්ගඵලලාභී දෙවිවරු මුණ ගැහෙනවා. අන්න ඒ අය කියනවා අපි යන් බණහන්ට අන්න අපේ දිව්‍ය සභාවට මාර්ගඵලලාභී උතුමන් වැඩලා දහම් දෙසනවා යමු. අන්න එයා යනවා ඒ දිසාවට. ගියාට පස්සේ මොකද වෙන්නේ? එයාට මතක් වෙනවා මං දන්නා භාග්‍යතුන් වහන්සේව මට මතකයි ඒ පුරුදු කරපු ධර්මයේ එයා සතුටින් ධර්මය අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. තව පිරිසක් ඉන්නවා. මේ ජීවිතේ ධර්මය පුරුදු කරලා ගිහිල්ලා ඒ ලෝකේ එයා දිව්‍ය සැපේට වසඟ වෙලා ඉන්නවා. එයා සෙල්ලමේ ඉදෙනවා.
මේ නාටිකාංගනාවත් එක්ක සතුටු වෙනවා. ඒ වගේම ඒ දිව්‍ය අප්සරාවන් එක්ක සතුටින් උයන් කෙළියට යනවා. බොහෝ සතුටින් වාසය කරනවා. යාට මතක නැහැ මං කොහෙන්ද ආවේ, මට මොකද වුනේ කියලා. ඉතින් හැබැයි මෙයත් එක්ක මනුස්ස ලෝකයකට ධර්මයේ හැසිරිච්ච අය ওই දිව්‍ය ලෝකෙකින් ඉපදලා ඉන්නවා. එතකොට එයාලට මොන ගැහෙනවා? මේ දිව්‍ය පුත්‍රයා. ඒක හරියට කොයි වගේද? භාග්‍යවතුන් වහන්සේ හරිය ලස්සන උපමාවක් කියනවා. ඔන්න දරුවනේ, අපි පුංචි කාලේ අපිත් එක්ක සෙල්ලම් බත් උයපු, වැලි සෙල්ලම් කරපු, අල්ලන සෙල්ලම් කරපු යාළුවෝ හිටියා නේද? ඊට පස්සේ යාළා ලොකු ලොකු ඉස්කෝලවලට යන්න, විවිධ විවිධ රස්සා කරන්න, ඒ වගේම විවාහ වෙලා එයාලා දුර ඈත පළාත්වලට පිටත් වෙලා ගියාම අපිට ආයෙ හම්බෙන්නේ නැහැ. බොහෝ කාලයක් ගත වුණාම ඔන්න අපේ කාරණාවකට, අපේ උවමනාවකට අපි යනවා යම්කිසි ගමකට, යම්කිසි නගරයකට යනවා. දැන් ඒ නගරේ අපි දන්න අඳුරන කවුරුත් නැහැ, අපි අසරණයි නේද? අන්න එතකොට අර අපිත් එක්ක පුංචි කාලේ සෙල්ලම් කරපු යාළුවා අපිව දැකලා ඉක්මනට අපි ළඟට ඇවිල්ලා, ආ යාළුවා, ඔයාට මතකද මාව? ඇයි අපි දෙන්න මේ විදියට සෙල්ලම් කළේ? අපි දෙන්න මේ විදියට මේ අල්ලන සෙල්ලම් කළේ? අපි වැලිබත් වේවි කියලා මතක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ යන් යාළුවා? අපේ ගෙදරයන් අපි හොඳට සතුටින් ඉමු කියලා අන්න එයාට සතුටක් ඇති වෙනවානේ. මං ගැන බලන්න, මාත් එක්ක කතා කරන්න මට පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා කියලා සතුටුයි නේද? අන්න ඒ වගේ තමයි කියනවා, දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ මේ දෙවිවරු ඇවිදින් මතක් කරනවා. ඔබට මතක නැද්ද අපි ධර්මය අහන්න ගියා? ඔයාට මතක නැද්ද අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න ඇහුවා? අන්න එයාට මතක් වෙනවා. එයාට හරි සතුටුයි. ඒ යාළුවත් එක්ක මේකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, ධර්මයේ අහන්ට යනවා. අන්න ඊට පස්සේ ආයේ ධර්මය අවබෝධ කරනවා. බලන්න මේ දෙවියන් අතර ඉපදුණු හැම කෙනාටම ඒ දිව්‍ය ලෝකේ වාසනාව තිබ්බොත් එයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි, අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ ශ්‍රාවකයෝ විදිහට ඒ දෙවිවරු භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට සත්කාර කරනවා, ගෞරව කරනවා. හරි පුදුමයි. මේ දෙවිවරු හැමතිස්සෙම බලන් ඉන්නේ අපිට කොහෙන්ද දහම් පදයක් ඇහෙන්නේ, අපි කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ ඉන්නකොට ඔගොල්ලන්ට මතකද අපි මීට කලින් කතා කළා, භාග්‍යතුන් වහන්සේ සාක්‍ය ජනපදයට වැඩම කළා. ඔව්, මොකටද? තමන්ගේ මව්පිය පාර්ශවයට. එහෙම නැත්නම් මේ සුද්ධෝදන රජතුමාටත් මහා ප්‍රජාපති ගෞතමී තමන්ගේ මෑණියන් ඇතුළු ඒ ඥාති විරසට දහම් දෙසන්ට වැඩිය මතකද? ඔව්. ඔබ දන්නවා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ දහමට පැහැදිච්චි සාකි කුමාරවරු 500ක් පැවිදි වුණා. මතකයි නේද? ඔව්. එතකොට දරුවනි, ඒ ශාක්‍ය කුමාරවරු පැවිදුනේ සතුටින්ද? නෑ. අපේ ඥාතිය නිසා අපේ යුතුකමක් පැවිදි වෙන එක. එහෙම හිතලා තමයි අර කුමාරවරු පැවිදි වුණේ. හැබැයි හිස බාලා සිවුරු දරාගෙන හිටියට මොකද? මේ අයට මතක් වෙන්නෙම තමන්ගේ කුමාරිකාව. මතක් වෙන්නෙම මොනවද? තමන්ගේ රජ සැප. තමන් සතුටෙන් විනෝදෙන් හිටිය හැටි. ඊට පස්සේ දැන් කැමැත්ත ඇති වුණේ නැහැ. පැවිද්දට ආස ඇති වුණේ නැහැ. ඊට පස්සේ දරුවනි, භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ අය මහා පින්වන්ත අය. හැබැයි පුංචි දෝෂයක් තියෙනවා. පරණ සිදුවීම් මතක් වෙලා මේ අය ගෙදර ගැන කල්පනා කරනවා, මාලිගාව ගැන කල්පනා කරනවා, පිහිට වෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා අහනවා, පින්වත් මහන්නේ ඔබ කැමතිද හිමාලයට යන්න? අපි යන් හිමාලේ. ලස්සන විලක් තියෙනවා කුණාල කියලා. අන්නේ විලට යම්. අනේ සාමේනි භාග්‍යතුන් වහන්සේ, ඉර්ධිමතුන්ට කරන්න පුළුවන් දේවල් අපිට කරන්න බෑනේ. නෑ නෑ පින්වත් මහන්නේ, ඔබ හිත උපදවා ගන්නකො අපිට යන්න ඕන කියලා.
මං ඔබ හැම දෙනාම එක්කන් යනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එදා තමන් වහන්සේගේ ඊර්දි බලෙන් මොකද කළේ? අර 500ක් භික්ෂුන් වහන්සේලා අහසින් එක්කගෙන යනවා. අර මහා හිමාල පර්වතයේ ලස්සන විල් තෙරට යන ගමන් භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා, "විනත් මහන්නේ, ඔය යන අතරේ ඔබ ඔය ඉන්න මාළු, ඔය විලේ ඉන්න මාළු ගැන දන්නේ නැත්නම් මගෙන් අහන්න. ඔය ගස් ගැන ලස්සන කුරුල්ල ඉන්නවා එහෙ. ලස්සන ලස්සන මාළු ඉන්නවා අපි දැකලවත් නැති. ඒ අයගේ නම් මෙහෙම දැනගන්න ඕන නම්, විස්තර දැනගන්න ඕන නම් මගෙන් අහන්න." ඉතින් ඒ වඩින ගමනේදී භික්ෂුන් වහන්සේලා අර ලස්සන ලස්සන කුරුල්ලන්ගේ නම් අහගත්තා. ඒ වනයේ තිබ්බ ලස්සන ලස්සන ගස්වල නම් අහගත්තා. ඔය අතර මාළුවන්ගේ නම් අහගත්තා. ඔය අතර ලස්සන කුරුල්ලෙක් හිටියා. මොකද්ද ඒ කුරුල්ලට කියන්නේ? කුණාල කියලා. මේ කුණාල කියන පක්ෂියා දැක්කට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවාම, "විනත් මහන්නේ, ඔය පක්ෂියාට කියන්නේ කුණාල පක්ෂියා කියලා. කැමතිද ඔබ දැනගන්න කියලා?" ඇහුවා එයා ගැන. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී අතීත ජීවිතයේ තමන් වහන්සේ කුණාල කියන පක්ෂියෙක් වෙලා ඉපදිච්ච ජීවිතේ, මේ ස්ත්‍රීන්ගේ ස්වභාවය, ස්ත්‍රීන්ගේ පාපී සිත් ගැන, ඒ වගේම ඒ අයගේ චරිතයේ තියෙන කිලුටු බව භාග්‍යවතුන් වහන්සේ විස්තර කරමින්, ස්ත්‍රීන් ඇසුරු කිරීමේ ආදීන විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ ලස්සන ජාතක කතාවක් වදාලා කුණාල ජාතකේ. ඔය ජාතකය අහලා මේ සියලුම ස්වාමීන් වහන්සේලා සෝතාපන්න වෙනවා. දැන් බයයිද සිවුරු වරේ කියලා? නෑ. සෝතාපන්න වෙච්ච කෙනෙක් කවදාවත් සිවුරු වරින්නේ නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්කා, හොඳයි, මේ අය ආයේ පිරිහෙන්නේ නෑ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයෙමත් ධර්මයේ දේශනා කළාම සියලු දෙනාම රහත් වුණා. දැන් හරි සතුටුයි. ඇයි? ශාක්‍ය වංශේ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන තමන්ගේ නගරයට භාග්‍යවතුන් වහන්සේ ආයෙමත් වඩිනවා. කිඹුල්වත් නුවර මහා වනේ මේ 500ක් මහරහතන් වහන්සේලා, නිකලෙස් සුතුමන් වහන්සේලා පිරිවරාගෙන පුන්සඳ මඩලක් වගේ අපේ සාසුන් වහන්සේ වැඩ ඉඳී දෙවියන්ට ඉව වැටුණා. අපි යම් බලන්ට අන්න මහා වනේ මහ රැස්වීමක් රහතන් වහන්සේලා පිරිවරාගෙන අපගේ ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්නවා. දෙවිවරු පොළොවවාසී දෙවියන්ගේ ඉඳලා සතර වරන් දෙවිවරු සක් දෙවිඳු තමන්ගේ පිරිවරත් එක්ක ආවා. ඊට පස්සේ සන්තුෂ්ත දිව්‍ය පුත්‍රයා තමන්ගේ පිරිවරත් එක්ක ආවා. නිම්මාන රතී දෙවියන් අතර හිටිය සුයාම දිව්‍ය පුත්‍රයා පිරිවරත් එක්ක ආවා. වසවත්ති දිව්‍ය ලෝකයේ හිටිය පිරිවරත් එක්ක ආවා. බ්‍රහ්ම කායික දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ, මේ විදිහට පින්වත් දරුවනි, සියලු දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල දෙවියන්ගෙන්, බඹුන්ගෙන් මේ ශාක්‍ය ජනපදයේ විතරක් නෙමෙයි මුළු දඹදිව තලයේම පිරිලා ඉතිරිලා යන්න පටන් ගත්තා. අපි යමු ඒ රැස්වීම බලන්න. භාග්‍යවතුන් වහන්සේ දැන් මනරම් දේශනාවක් කරනවා, අපි සියලු දෙනා යමු කියලා. පින්වත් දරුවනි, ඒ වෙලාවේ සියලු දිව්‍ය ලෝක හිස්සුණා. සමාපත්තියට සම්වැදලා බ්‍රහ්ම රාජවරු 4 දෙනෙක් නැගී හිටියා. සමාපත්තියෙන් බලනකොට බ්‍රහ්ම රාජ්‍යෝ නෑ, හිස්. ඒ වෙලාවේ කොච්චර පිරිස රැස්ුණාද කියනවනම්, මහා විශාල විශාල ගෙයක් වගේ ලොකු ගලක් බ්‍රහ්ම ලෝකෙන් අතෑරියොත් එහෙම බිමට වැටෙන්න මාස 4ක් යනවා කියනවා. එච්චර දිව්‍ය පිරිසක්, බ්‍රහ්ම පිරිසක් එකතු වුණා භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අහන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ බලන්න ඕනේ කියලා මහේශාගේ දෙවිවරු රැස්සෙනවා. ඉදිකට තුඩක් ගහනකොට එතන දෙවිවරු 50ක් 60ක් ඉන්න තරම් පුංචි ඉඩෙත් දෙවිවරු රැස්සුණා. ඉතින් එක්තරා දෙවුදුවක් කියනවා, "අනේ මං අල්පේශාකේ නිසා මම ටික 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 ඈතට ගියා. මට ලංකාදීපේ තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් මේ දහම් කතාව අහන්න ලැබුණේ. අනේ තව තව දෙවිවරු ආවා. මං ඊට පස්සේ ලංකාවේ දකුණු පැත්තට විසික් වෙලා ගියා. දකුණු මුහුදේ ගොළු මුහුද දක්වා විසික්ුණා. මට ඉන්න තැනක් නැතුව මං මහා සාගරේ මේ බෙල්ල දක්වා ගිලිලා තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ දහම් කතාව ඇහුවේ." එතකොට අහනවා, "ඔබට භාග්‍යවතුන් වහන්සේ පෙවුණද ඔච්චර දුර ඉද්දී?"
අනේ ඔව් භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලාගෙන මයි දහම් දෙසුවේ මට ලැජ්ජත් හිතුණා ඉතින් පින්වත් දරුවනේ මේ විදිහට දෙවරු බොහෝ දෙනා සියලු දෙනා රැස් වුණේ මොකටද භාග්‍යතුන් වහන්සේගේ මේ දහම් කතාව අහන්න පිළිසරණ ලබන්න ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දකිනව සමහර දෙවරු රාග සහිතයි සමහර දෙවරු තරහ සහිතයි සමහර දෙවරු හරි ශ්‍රද්ධාවන්තයි සමහර දෙවරු ප්‍රඥාවන්තයි සමහර දෙවරු නම් මුලා වෙලා ඉන්නේ අවබෝධ කරන්ට අමාරුයි හැබැයි මේ හැම දෙනාටම වැටහෙන විදිහට මම කොහොමද දහම් දෙසන්නේ කවුද මගෙන් මේ දෙවරුන්ගේ හිත් දැකලා ඒ අය අවබෝධ වෙන විදිහට මගෙන් දහම් අසන්න පුළුවන් එක භික්ෂුවක් මෙතන ඉන්නවද කියලා බලුවා කවුරුත් ඒ අයට ගැළපෙන විදිහේ ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැහැ අසූ මහ ශ්‍රාවකයෝ අතර ඉන්නවද කියලා බැලුවා කවුරුත් නැහැ එන ආග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන්ද කියලා බැලුවා ඒත් බැ ඊට පස්සේ පින්වත් දරුවනේ එහෙනම් සක්‍රයාට පුළුවන්ද බැ එහෙනම් මහා බ්‍රහ්මයාට පුළුවන්ද ඒත් බැ පසේ බුදුරජාණන් වහන්සේලාට පුළුවන්ද බැ දෙවිවරුන්ට අවබෝධ වෙන විදිහට ඒ අයගේ හිත් ගන්න විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් කිසි කෙනෙක් නැ බලන්න මේ දෙවියන් බබුන් අතර සාස්ත්‍රුන් වහන්සිට පුළුවන් විතරයි පුළුවන් ඔවුන්ට අවබෝධ වෙන විදිහට හැම චරිතයකටම ගැළපෙන විදිහට දහම් දෙසන්ට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මම්ම ප්‍රශ්න අහලා මම්ම විසඳුවොත් එහෙම මේ අයට වෙහෙසක් භාග්‍යතුන් වහන්සේ අභිඥාවන්ට සමවැදිලා සමාධියට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා තවත් එහා සමාන දෙවිකෙන් එහා සමාන බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙව්වා හරි පුදුමයි දෙවිවරු බලාගෙන ඉද්දි සඳ මඩල පලාගෙන මෙන්න ආලෝකයක් පැතිරෙනවා අන්න බලන්න තවත් සඳක් පායනවා කිව්වා ටික ටික ලම් වෙද්දි ඉර මඩලටත් වඩා ආලෝකයෙන් බබලනවා නෑ නෑ ඉර මඩල කිව්වා නෑ නෑ ඉර මඩල නෙමෙයි ඒ භාග්‍යතුන් වහන්සේමයි කියලා අර ධර්මයේ ගැන දන්න දෙවිවරු කියා ඉද්දි මෙන්න භාග්‍යතුන් වහන්සේට සමාන රූපයට සමාන භාග්‍යතුන් වහන්සේ වගේම කතා කරන භාග්‍යතුන් වහන්සේ වගේම සිවුරු පොරවලා ඉන්න ඒ වගේම අනුභව සම්පන්න භාග්‍යතුන් වහන්සේ නමක් මෙන්න ඉදිරියෙන් ආසනේ වැඩලා ඉන්නවා දැන් ඒ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී එක එක ප්‍රශ්නයට උත්තර දෙනවා දරුවනේ වෙලාවේ මේ දේශනාව අවසන් වෙනකොට කෝටි ලක්ෂයකට වැඩි රහතන් වහන්සේලා දෙවිවරු අතරින් බිහි වුණා සෝතාපන්න වෙච්ච ගාන ගණන් කරන්න බෑ සකදාගාමි වෙච්ච පිරිස ගණන් කරන්න බෑ අනාගාමි වෙච්ච පිරිස ගණන් කරන්න බෑ බලන්න දෙවියන්ට ඒ පිහිට සැලසුනේ භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවකින් ඒක දහම් කාරණයකින් භාග්‍යතුන් වහන්සේ ඒකාන්තින් සත්තා දේව මනුස්සාන. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේට විතරක් කරන්න පුළුවන් මේ හැකියාව. වෙන ශ්‍රාවකයෙක්ට කිසි දෙවියෙක්ට බ්‍රහ්මයෙක්ට කරන්න බැරි. ඒ කියන්නේ මේ දෙවියන්ට අවබෝධ වෙන විදිහට දහම් දෙසන්න පුළුවන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තේ මාශ්චර්යය නේද? ඒකාන්තේ මද්භූතයි නේද? අන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ලැබිච්ච ඔබ අප හැම දෙනා ගොඩාක් වාසනාවන්තයි දරුවනේ. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං ගුණේ මේ විදිහට සිහි කරමු කියන්න. දෙව මිනිසුන්ගේ ගුරු දෙවේ බුදු සමිඳුන් ගාවා සත්තා සම්බුදු ගුණයට ලොව අවනත වේවා දෙව මිනිසුන් හට යහපත සනසුම සැලසේවා සත්තා සම්බුදු ගුණයෙන් ලොවට සැපත වේවා
සත්තා සම්බුදු ගුණයෙන් ලොවට සැපත වේවා සාතු 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 ඉන්නත් ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය